දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දුරතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිටක් පුළුවන් වන්නේ අවසරයි ස්වාමීනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මාත්‍යෝ විසිතුරු විසිතුරු දේ පූජා කරන්නාට විසිතුරු විසිතුරු දේ ලැබෙනවා කියලා ප්‍රණීත ප්‍රණීත දේ පූජා කරන්නාට ප්‍රණීත ප්‍රණීත දේ ලැබෙනවා කියලා ලස්සන ලස්සන දේ පූජා කරන්නාට ලස්සන ලස්සන දේ ලැබෙනවා කියලා ඒක දානේ ආනිසංසය දැන් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කොසල් රජතුමා අසිදිසි දානය පූජා කරනවා. ඒතර මේ අසිදිසි දානය පූජා කරන්නේ කොසල් රජතුමාගේ විසව මල්ලිකා දේවිය. ඒතර මල්ලිකා දේවියේ අසිදිසි දානිට රහතන් වහන්සේලා 500ක් ප්‍රමුඛ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඕනේ. ඇතුම් 500ක් ඉන්න ඕනේ. රාජ්‍ය කන්‍යාවන් 500ක් අර සේසත් මුතුගුලේ ඔසවාගෙන ඉන්න ඕනේ. එතකොට ඒ වගේ කෝටි ගාණක් ධනය වැය කරලා පූජා කළා වූ දානය. එතකොට දැන් බුදුරජාණන් වහන්සේට ප්‍රමුඛ මහා සංඝරත්නයට මේ මල්ලිකා බිසව කොසල් රජතුමා සමග මේ අසිදිසි දානය පූජා කරද්දී අසිදිසි දානය කියන්නේ මහත්ව සම්මා සම්බුද්ධ ශාසනයකට එක්කනයි දෙන්නේ. දෙන්නේ දෙන්නේ නැහැ. ඒක ප්‍රාර්ථනා කරගෙන යා පාරමී පුරාගෙන ඉන්නේ. ඒ ආපු කෙනා තමයි මල්ලිකා බිසව. අද මේ ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාර මහත්තයා තීරණය කළොත් මම අසිදිසි දානයක් දෙනවා කියලා කවදාකවත් ඒක යාර දෙන්න බෑ. ඊට අදාළ සාධක නැහැ. ඒතකොට මේ අසිදිසි දානය පූජා කළාට පස්සේ කොසල් රම්තුමාගේ ඇමති මණ්ඩලයේ ඇමතිවරු දෙන්නේ අදහස් දෙකක් ප්‍රකාශ කරනවා. එක ඇමතිවරයෙක් කියනවා කොසල් රජතුමා මේ කලේ මහා ධන විනාශයක්. කොසල් රාජ්‍යයේ මෙච්චර දුප්පතාවු ඉන්නවා, මෙච්චර කන්න නැති මිනිස්සු ඉන්න පුළුවන්, මේ අයට පහසුකම් සලසන්නේ නැතුව මේ කළා වූ වියදම මහා නිෂ්ඵල කාර්යයක් කියලා. තව ඇමති කෙනෙක් මේක වර්ණනා කරනවා කොසල් රජතුමා මේ පූජා කළා වූ සුන්දර දානය සම්මා සම්බුද්ධ ශාසනයට ශක්තියක්, සම්මා දිට්ඨියට ශක්තියක්, කර්මය කර්මඵල විශ්වාසය ඇති කර ගන්නා වූ ලෝකයාට ශක්තියක්, මේක දානයේ පිළිපඳ ලෝකයාට දෙන්නා වූ පූර්වා දර්ශයක් කියලා ඒක වර්ණනා කරනවා. මේක බුදුරජාණන් වහන්සේට කියනවා කොසල් රජතුමා. බුදුරජාණන් වහන්සේ කියන භාග්‍යවතුන් වහන්සේ බලන්නකො මම මේ අසිදිසි දානේ පූජා කළාට පස්සේ මගේ විසව මේ වගේ මගේ ඇමතිවරු දෙනෙක්ම මේ ආකාරයෙන් දෙආකාරයක අදහස් ප්‍රකාශ කිරීම කළා කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහත්වෝ මේ අසත්පුරුෂ පුද්ගලයා තමා දන් දෙන්නෙත් නැහැ, අනුන් දෙන දානේ වර්ණනා කරන්නේ නැහැ කියලා. තමන් දන් දෙන්නෙත් නැහැ, අනුන් දෙන දානේ වර්ණනා කරන්නේත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ අර දාණය මේ විවේචනය කරපු ඒ මහත්මයා පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එතන ඒක අසත්පුරුෂ ධර්මයක් කියලා. දැන් කෙනෙක් බුද්ධ පූජාවක් දැකලා ප්‍රණීතව විසිතුරුව ලස්සනට පූජා කළා වූ බුද්ධ පූජාවක් දැකලා මහත්වෝ බයි නෑ ඉන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් අරන් කියනවා මහණෙනි මෙපමණයි සද්ධාව සකස් කරගෙන ඉන්න කියලා. අනිත් මහ පොළවේ පස් ප්‍රමාණයට අසද්ධාව තුලයි ජීවත් වෙන්නේ. මහණෙනි මේ නියසිලට ගන්න පස් ප්‍රමාණයයි නැවත සුගතිගාමි වෙන්නේ. පොළවේ පස් ප්‍රමාණයට සත්වයා මැරිලා දුගතියටයි යන්නේ. එතකොට මේ බුදුරජාන් වහන්සේ පෙන්වෙන නියසිලේ පස් ප්‍රමාණය කියන්නේ මොකක්ද? මේකට තමයි සද්ධාව කියලා කියන්නේ. මොකද මේ කෝටි ප්‍රකෝටි ගානක් ජනතාව ජීවත් වෙන මේ සමාජයේ සද්ධාව සකස් කරන් තියෙන මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයට. එතකොට මොකද්ද සද්ධාව කියලා කියන්නේ? පන්සල් යනවා, බුද්ධ පූජාව තියෙනවා, එහෙම නැත්නම් සීල් සමාදන් වෙනවා, පින්කම් කරනවා කියලා සද්ධාව තුනා කියලා බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ නැහැ. සද්ධාව කියලා බුදුරජාණන් වහන්සේ පෙරුවන් කරේ සද්ධාව කියලා අපිට කියන්නේ යමෙක් චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරෝල දකීද, චතුරාර්ය සත්‍යයන්ට අදාළව ජීවත් වේද, ඔහු තමයි සද්ධාව ඇති කරගත්ත කෙනා. එතකොට චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? එක දුක් සත්‍ය. එයා දුක තමා තුලින් දකිනවා. මොකද්ද දුක? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, ප්‍රියන්ගෙන් වෙමි වෙන අප්‍රියන්නායක් වීම පංච උපාදානස් කන්ද දුක. දෙවෙනි ආර්ය සත්‍ය දෙබුදුරයන් වහන්සේ කියනවා ඔබ තුල දුක තියෙනවා නම්, ඒ කියන්නේ මහත්වෝ දැන් අපි තුල ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක තියෙනවද නැද්ද? එහෙනම් අපි තුල දුක තියෙනවා නම් දෙවෙනි ආර්ය සත්‍ය වෙන දුකට හේතුව තෘෂ්ණාව අපි තුල තියෙනවද නැද්ද? අනිවාර්යම තියෙනවා. උකුමක් කෙරේ තෘෂ්ණාවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන් කෙරේ තෘෂ්ණාව. එහෙනම් දුකත් අපි තුල තියෙනවා, දුකට හේතුව තෘෂ්ණාවත් අපි තුල තියෙනවා. දුක නැති කරන්න නම් මොකද්ද අපි නැති කරන්න ඕනේ? තෘෂ්ණාව නැති කරන්න. තෘෂ්ණාව නැති කිරීමේ මාර්ගය මොකද්ද? ඔය කාරණා හතර තමයි චතුරාර්ය
සත්‍ය. එතකොට යමෙක් මේ කාරණා හතර තුල තමන්ගේ ජීවිතය විසිරවා දකීද ඊට අදාළව ජීවත් වෙයිද ඔහු තමයි තෙරුවන් කෙරේ සද්දා වෙති කරගත්ත කෙනා. දුක දැකලා දුකට හේතුව තෘෂ්ණාව දැකලා දුක නැති කිරීම තමා තුලින්මයි කියලා දැකලා දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන්නා තමයි මේ බුදුරජාණන් වහන්සේ නියසිලට ආරම්භ වෙන්නන පස්තික තුල ඉන්න තෙරුවන් කෙරේ වූ සද්ධාව සකස් කරගත්ත කෙනා. එමනම් මහත්යෝ බුද්ධ පූජාවක් සුන්දර විසිතුරු ලස්සන බුද්ධ පූජාවක් කළා කියලා පසසන පිරිසද වැඩි වෙන්න ඕනේ විවේචනය කරන පිරිසද වැඩි වෙන්න ඕනේ විවේචනය කරන පිරිසයි මොකද මහත්තයෝ මෙපමණයි සද්ධාවරන් මහ පොළවේ පස් ප්‍රමාණයට අසද්ධාව තුන එහෙනම් මහත්යෝ විවේචනය කරන පිරිස බුදුරජාණන් වහන්සේගේ කාලෙත් වැඩි මධ්‍යස්ත කාලෙත් වැඩි වුණා අදත් වැඩි හෙට මීටත් වඩා වැඩි වෙනවා එතකොට දැන් කෙනෙක් චතුරාර්ය සත්‍ය තුල ජීවිතේ විසිරෝල දැක්කට පස්සේ මහත්වයා එක තෙරුවන් කෙරෙහි සද්ධා එක තෙරුවන් කෙරෙහි සද්ධා වයා චතුරාර්ය සත්‍ය තුල විසිරෝල දකිද්දියා දකිනවා බුදුරජාණන් වහන්සේ නමක් බෝධිසත්වයින් හැටියට සාරා සංක කල්ප ලක්ෂ ගානක් මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා තියෙනවා මහ පොළවේ පස් වලට වඩා ශරීර මාංශ දන් දීලා තියෙනවා විසවක් බිරිඳක් රටක් රාජ්‍යයක් කුමක්ද තිබුණේ සියල්ල දන් දීලා කුමකටද මහත්යෝ මේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ උදෙසා එනම් මහත්යෝ තෙරුවන් කෙරෙහි සද්ධාව කියන අර්ථය තුල අපිට මේ උතුම් චතුරාර්ය සත්‍ය මතු කරලා දෙන්න තේරෙනවද ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් බෝධිසත්වයින් හැටියට පිරුවා වූවේ අප්‍රමාණ කැපවීමට මහත්යෝ අපි කොහොම බුද්ධ පූජාව තිබ්බත් ඒකේ ප්‍රමාණාත්මක බවක් වැඩි කියලා අපිට කියන්න බෑ පුළුවන් කෙනාට. කොයිසාල් සුන්දර බුද්ධ පූජාවන් තිබ්බත් ඒක අපිට එපා කියන්නත් බෑ. ඒක කවදාක්වත් ඒකේ වටිනාකම දුර්වල කරන්න. සසරී දුක් විඳිනා සත නැකලා නැගුණේ සිනහස සිත උණු වීලා දස පාරමී දම් සසරේ පුරලා බුදු බව පැතුවේ අප දුක් දැකලා සක්විති රජ කාම නැත මාට වටින සෑම දුක ගිනිනා අප සෑම දවන සසරී ඇවිදින නවතින ගමන සොයමින් යනවා අම පාලන